අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන ඔබ මේ දවස්වල සිදු කළ යුතු අර්ථවත්ම දේ මොකද්ද? නිවැරදිම දේ මොකද්ද? ඒ නිවැරදිම දේ තමයි මේ සිදු කරමින් යන්නේ. ඒ මොකද්ද? මේ හැම පාඩමකින්ම, ඒ කියන්නේ 10 ශ්‍රේණි බුද්ධ ධර්ම පෙළ පොත සහ 11 ශ්‍රේණි බුද්ධ ධර්මයේ පෙළ පොත, මේ කියන පොත් දෙක ඇසුරින්ම දැන් අපි මේ කතා කරන්නේ බුද්ධ ධර්ම විශේෂයට අදාළව. මේ විෂය අදාළව කතා කරනකොට තමයි මේ කතාන්දරේ ඉතාම වැදගත් වෙන්නේ. හැම පාඩමකින්ම ඒ පාඩමෙන් ඇහෙන්න පුළුවන් කේටි ප්‍රශ්න ටික මුලින් කතා කරනවා ඉක්මනින්ම. ඒ වගේ මේවට උත්තර ටිකත් සම්පූර්ණ පාඩමේ විස්තර කරන්නේ නැහැ. සම්පූර්ණ පාඩමේ කරුණු විස්තර කරන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි පාඩමේ අතරමැද කොහොමද රචනා ප්‍රශ්න මේ පාඩමෙන් හැදෙන්න පුළුවන්. අන්නේ රචනා ප්‍රශ්න මොනවාද, ඒවට උත්තර ලියන්නේ කොහොමද කියලා වෙනම සාකච්ඡා කරනවා. ඒ වගේම රචනා ප්‍රශ්න වලට නිවැරදිව උත්තර ලියන ක්‍රමවේද සහ ඒවට නිවැරදිව වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නෙ කොහොමද කියන කාරණේ අපි සාකච්ඡා කරනවා හැම පාඩමකම අවසානයේ. දැන් මේ පාඩම් නෙමෙයි ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්න උත්තරම විතරයි. ඒ නිසා මේ කියන විදිහට සෑම පාඩමක්ම 10 පෙළ පොත, 11 පෙළ පොත, මේ සම්පූර්ණ පෙළ පොත් දෙක මේ විදිහට ආවරණය කරොත් ඔබට අනුමාන අවශ්‍යත් නැහැ. වෙනත් ප්‍රශ්නවලට උත්තර පත්‍ර උත්තර සපෙමින් කාලය මිඩම් කරන්නත් අවශ්‍ය නැහැ. මේ කියන වීඩියෝ එකතු අධ්‍යයනය කරොත් ඔබ නියත වශයෙන්ම ඉහළ සාමාර්ථයකට යනවා, ඒ බී සාමාර්ථයකට යනවා කියන කාරණේ ඔබටම වැටහෙනවා නම් ඔබ නියත වශයෙන්ම මේ වීඩියෝ එකතුව හොඳින් අධ්‍යයනය කරන්න. දැන් අපි මේ වන විට පාඩම් 6ක් ඇසුරෙන් මේ කියන කාර්ය සිදු කරා. අද අපි බලමු මේ පාඩමේ 7 වෙනි පාඩම මහලු වීහි දුක් නොවන තුරුණු දිවියේ ගොඩනගන්න කියන පාඩමේ. මේ පාඩමුත් කෙටි ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් ඇහෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙටි සටහන් ලියන්නත් එන්න පුළුවන්. ධම්මපදයේ සම්බන්ධයෙන් තමයි මේ පාඩමේ කතා වෙන්නේ. ඊළඟට තවත් කාරණේ තමයි රචනා ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ ටික වැදගත්. අපි ඊටම අවධානයෙන් ඉක්මනට මේ ටික කතා කරමු. මුලින්ම හමු වෙනවා ગાථා දෙකක්. ඒ ગાථා දෙකෙන් කියන්නේ විනාශවන, එහෙම නැත්නම් පසුතැවෙන පුද්ගලිකුගේ ලක්ෂණ. ඊළඟට ગાතාවක් හම්බ වෙනවා දියුණුවන පුද්ගලිකුගේ ලක්ෂණ. හරි. දැන් අපි බලමුකෝ මොනවද කියලා. මුලින්ම උපමා දෙකක් ඉදිරිපත් කරනවා. එක උපමාවක් තමයි, මොකද ඒ උපමාවට කියන්නේ ඊතල උපමාව. ඒ ඊතල උපමාව මොකද්ද කියන්නේ? අධිවේගී තරුණකම. ඒක මතක තියාගන්න. මොකද්ද එතනින් අදහස් කරන්නේ අධිවේගී තරුණකම කියලා? තරුණ කාලයේදී කෙනෙකුට හිතෙනවා තමන්ට කරන්නට බැරි දෙයක් නෑ. මේ වගේ විස්තර කරන්න නෙමෙයි අතර මේ වීඩියෝ දාගන්නේ. අපි ඊටම කෙටියෙන් කතා කරන්නේ. නමුත් මේක කෙටියෙන් පැහැදිලි කරුත් තරුණ කෙනෙකුට හිතෙනවා තමන්ට කරන්න බැරි දෙයක් නැහැ. ඒ වගේම තමන් අනිත් අයගේ අවවාද අනුශාසන ගන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ හිතනවා. එතකොට මේ උපමාව මොකද්ද? ඊතලයක් ශක්තිමත් කෙනෙක් විදිනවා ඈතකට. ඉලක්කයක් නැහැ. මේ ඊතලය ගිහිල්ලා කොහේ හරි වැටිලා කොළ රොඩු වලට වැහිලා ගිහිල්ලා විනාශ වෙලා යනවා. කාගේවත් ඇසට හමු වෙන්නේ නැතුව. අන්න ඒ වගේ තමයි මේ අධිවේගී තරුණකම නිෂ්ඵල දෙයක් කියන කතාව පැහැදිලි කරන්න තමයි මේ ගාථාව පැහැදිලි කරන්නේ. මොකද්ද මේ ගාථාව? අචරිත්ව බ්‍රහ්මචරයන් අලද්දයබනේ දනං සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුතුරං. ඊළඟ උපමාව තමයි මේ අනිත් අචරිත්ව බ්‍රහ්මචරයන් කියන ගාථාවෙන් දැක්වෙන්නේ. ඒ කියන්නේ මහලු වීහි පසුතැවෙන තරුණ කාලේ තමන්ට හැකියාව තිබුණ කාලේ ධනෙ රැස්කිරීමක් කරේ නැහැ. ඒ වගේම සීලාදී ගුණධර්ම පිරුවේ නැහැ. නමුත් වයසට ගිහිල්ලා ඒවක් කරන්න බැරි නිසා ඔහු වයසට ගිහිල්ලා පසුතැවෙනවා කියන කාරණේ තමයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ මහලු කොස්වහලීනියාගේ උපමාව. හරි. මෙන්න මේ කියන ගාථා දෙකෙන් පසුතැවීමට ලක්වන, එහෙම නැත්නම් පිරිහීමට පත්වන පුද්ගලයන්ගේ ලක්ෂණ තමයි ඉදිරිපත් කරන්නේ. හරි. මං ඊළඟට කියන්න ප්‍රශ්නයක් ඇහෙන්නේ කොහොමද කියලා, ඒක අපි පස්සේ කතා කරමු. ඊළඟ කාරණේ තමයි සාර්ථක ජීවිතයක් අත්පත් කර ගැනීමට, එහෙම නැත්නම් සාර්ථක ජීවිතයක් උදා කර ගැනීමට අවශ්‍ය උපදෙස් ධම්මපදයෙන් ලබා දෙයි වගේ ප්‍රශ්නයක් ඇහුවොත්, රචනා ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යම ලියන්න ඕනි ගාතාව තමයි මේ තියෙන්නේ. උට්ටානමතෝ සතිමතෝ සුචිකම්මස නිසමකාරණෝ කියන ගාතාව. ඒ වගේම තමයි යසස් වර්ධනයට අදාළ උපදෙස් ධම්මපදයෙන් සැපේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකටත් අනිවාර්යයෙන්ම මේ ගාථාව ලියන්න ඕනි. දැන් ඒ වගේ ප්‍රශ්නයක් ඔය යසස් වර්ධනය කියන ප්‍රශ්නයක් ආවගෙමුකෝ. එතකොට ඔය දැන් අපි කතා කරන විදිහට වෙන්නේ නැහෙනි. හැබැයි අරටුව ඒක යසස් වර්ධනය ගැන යම් කිසි ඕනම විදිහකට ඇහුවොත් අපි මොකද්ද ලියන්න ඕනි? අනිවාර්යෙන් යසස් වර්ධනය කියන්නේ මොකද්ද කියලා ලියන්න වෙනවා. මෙන්න ඒකට උත්තරේ මෙතන තියෙනවා. මොකද්ද යසස් වර්ධනය කියන්නේ? මේ තියෙන්නේ ධන ධාන්‍ය ආදී භෝග සම්පත් වැඩි දියුණු වීම විතරක් නෙමෙයි. හා ක්‍රීති කීර්ති ප්‍රශංසාවන්ගෙන්ද වැඩි දියුණු වීම. ඔන්න මතක තියාගන්න යසස් වර්ධනය. මේ කෙටි ප්‍රශ්නකටත් අහන්න පුළුවන් සමහර විට යසස් වර්ධනය anu කුමක්ද කියලා.
එතකොට මතක තියාගන්න ධන ධාන්‍ය ආදී භෝග සම්පත් වැඩි දියුණු වීමයි කීර්ති ප්‍රශංසා වැඩි දියුණු වීමයි. හරි යසස් වර්ධනය. එතකොට ඔන්න අපි මුලින්ම කිව්වා යසස් වර්ධනය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ පැහැදිලි කරනවා යසස් වර්ධනය වෙන්නේ කියන්නේ කීර්තියනේ විවිධ අය හැම කෙනාම දකින අය අහන අය ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරන්නේ මොන වගේ කෙනෙකුටද? මෙන්න මේ ගාථාවේ තියෙන ගුණාංග හත. දියුණු වන පුද්ගලයෙකු සතු ගුණාංග හත තියෙනවා. එතකොට මතක තියාගන්න ඕනි මෙන්න මේ ගුණාංග හත. දැන් විභාගෙට අහන්න පුළුවන් තවත් මේ ධම්මපදයේ දැක්වෙන උට්ටානතෝ සතිමතෝ කියන ගාථාවේ දැක්වෙන දියුණු වන්නෙකු සතු ලක්ෂණ හතෙන් දෙකක් ලියන්න. තුනක් ලියන්න කියලා හඬත් පුළුවන්. එතකොට මේ දියුණු වන්නෙකු සතු මේ උට්ටානතෝ සතිමතෝ සුචිකම්ම කියන මෙන්න මේ දියුණු වන්නෙකු සතු ලක්ෂණ ටික ගුණාංග ටික දැනගෙන ඉන්න ඕනි. ඊළඟට වැදගත් කාරණය තමයි මෙන්න මේ වගේ වචන උදාහරණයක් විදිහට මේ නිසම්මකාරී යන්නේහි අර්ථය කියලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අදහස් කිහිපයක් එළඹ සිටි සිහිය පිරිසුදුව කටයුතු කිරීම නුවණින් පිරික්සා කටයුතු කිරීම දමණය වීම වගේ අදහස් හතරක් දුන්නම නිසම්මකාරී කියන්නේ නුවණින් පිරික්සා සිතා බලා කටයුතු කිරීම කියන කාරණේ තෝරන්න මතක තියාගෙන ඉන්නත් ඕනි. අන්න ඒකත් මතක තියාගන්න. එහෙමත් නැත්නම් මේ ප්‍රශ්නේ දෙන්න පුළුවන් නුවණින් පිරික්සා සිතා විමසා කටයුතු කිරීම අදහස් වන්නේ කියලා සතිමතෝ සුචිකම්ම නිසම්මකාරී සංයත ඔන්න ඔය විදිහට පිළිතුරු හතරක් දෙන්න පුළුවන්. එතකොට නිසමකාරී කියලා තෝරන්න මෙන්න මේ කියන කරුණු ටික දැනගෙන ඉන්න ඕනි. එතකොට මේ දැක්වෙන්නේ දියුණු වන්නකු සතු ලක්ෂණ හතර ධම්මපදේ. ඊළඟට ඕ එච්චරයි මේකේ ඇත්තම කෙටියම කතා කරන්න තියෙන්නේ ওই කියන කරුණු ටික තමයි. එතකොට දැන් ප්‍රශ්න අහන්නේ කොහොමද ධම්මපදයෙන් ශිෂ්‍යයෙකුට ජීවිතය සාර්ථක කර ගැනීමට ගත හැකි ආදාස මොනවාද? එතකොට ඒ වගේ ප්‍රශ්නයක් අහුවොත් අපි කොහොමද මේකට උත්තරේ ලියන්නේ? මේ ගාථා තුනෙන්ම ලියන්න පුළුවන්. මොකද්ද කොහොමද ලියන්නේ මේ බලන්න. පසුතැවීමට හේතු වන කරුණු දැක්වෙන ගාථා දෙක තමයි මේ. දැන් රචනා ප්‍රශ්නේ අපි ඉස්සලා මේ ශිෂ්‍යයෙකු ගැන කතා කරලා ඉමුකෝ. ශිෂ්‍ය ජීවිතේට අදාළ වෙන හැටි. එතකොට අපි කොහොමද මේක අදාළ වෙන්නේ? ඔන්න තමන්ට හැකියාව තියෙන කාලේ අධ්‍යාපනය ලබන්න මතක තියෙන කාලේ තමන්ගේ හොඳ තරුණ කාලේ හැකියාව තියෙන කාලේ තමන්ගේ අධ්‍යාපනික කටයුතු කරන්නේ නැතුව අලසකමින් ජීවිතය ගත කරොත් කම්මැලිව ජීවිතය ගත කරොත් මොකද වෙන්නේ? ජීවිතේ වයසට ගිහිල්ලා එහෙම නැත්නම් වියපත් වෙලා තමන්ට අධ්‍යාපනය ලැබීමක් කරන්නත් බෑ. ඒ වගේම ඒ වගේ අධ්‍යාපනය ලබලා කරන රැකියාවක් ලබන්නත් බෑ. එතකොට පසුතැවෙන්න සිද්ධ වෙනවා කියන කාරණේ කෙටියෙන් පැහැදිලි කරාම ඇති. ඊළඟට තවත් කාරණයක් තියෙනවා එතනදීම මෙන්න මේ අධිවේගී තරුණකමට අදාළ වෙන උපමාව මේ මහලු කොස්වහලීනියගේ උපමාව. ඊළඟට මෙතන අධිවේගී තරුණකමට අදාළ උපමාව අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒ කාලේ ඇතිවෙන අධිවේගී සිතුවිලි ඒ වගේම මේ කායික ශක්තිය ගැන වැරදියට වටහාගෙන කටයුතු කරොත් අන්න ඒකත් තමන්ගේ විනාශයට හේතු වෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කියන දුර්වලතා මගහරවාගෙන මෙන්න මේ උත්සාහය මේ තියෙන ගාථා මේ උට්ටානොත සතිමතෝ කියන ගාථාවේ අප්‍රමාදී බව අප්‍රමාදී බව මේ කියන කරුණු කිහිපයක් යොදාගෙන ඔයාලට මේ ලස්සන උත්තරයක් ගොනු කරන්න පුළුවන් මෙන්න මේ කියන ගාථා තුනෙන්. ඊළඟට හොඳට මතක තියාගන්න තවත් දෙයක්. පසුතැවීමට හේතු වන කරුණු ධම්මපදයෙන් පැහැදිලි කරයි. වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කියන්නේ පසුතැවීමට අදාළ කාරණයක් ඇහුවොත් අන්න එතනදිත් හොඳට මතක තියාගන්න මේ මහලු කොස්වහලීනියාගේ උපමාව දැක්වෙන ධම්මපද ගාථාවයි අධිවේගී තරුණකම ගැන විස්තර වෙන මෙන්න මේ ගාථාවයි අනිවාර්යෙන් ගාථාවේ කොටසක් හරි ලියවෙන්න ඕනි. ඒවා ලියමින් ඒ වගේ තේරුම පැහැදිලි කරමින් උත්තරේ ගලපලා ලිව්වනම් ඔන්න එතනත් ඔබට ලකුණු සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ පාඩමේ කෙටි ප්‍රශ්න වගේම රචනා ප්‍රශ්නත් ඇහෙන්න පුළුවන්. ඔන්න රචනා ප්‍රශ්න ගැන කතා කරාම පස්සේ ඊට පස්සේ අපි රචනා ප්‍රශ්නේ අවසානයේ අනිවාර්යයෙන්ම ලියන්න ඕනි. මොකද්ද දැන් මේ ගාථා තුනම ගැන ඇහුවොත් මොකද්ද අපි ලියන්නේ? මුල් ගාථා දෙකෙන් කියන්නේ මොකද්ද? පිරිහීමට පත්වන්නකු ගැන කියලා. තුන්වන ගාථාවෙන් කියන්නේ මොකද්ද? දියුණු වන පුද්ගලයෙකුගේ ලක්ෂණ. මේ ගාථාවෙන් උට්ටානතෝ සතිමතෝ හොඳට මතක තියාගන්න දියුණු වන්නකු සතු ලක්ෂණ හතක් පැහැදිලි කරනවා. මේ කියන කරුණු ටික තමයි මේ පාඩමේ අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනි. ප්‍රශ්න ඇහෙන්නේත් ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි. කියන්නේ පසුතැවීම දියුණු වන්නෙකුට අදාළ කාරණයක්. අපි දැන් ඔහොමම ඔන්න 8 වෙනි පාඩමේත් වැදගත් කරුණු ටික බලමු. ඒ වගේම මේ පාඩමේ මොනවාද කීටි ප්‍රශ්න විභාගෙට ඉදිරිපත් වෙන්න පුළුවන්නේ? ඒ වගේම රචනා ප්‍රශ්නයක් කොහොමද හැදෙන්න පුළුවන්නේ? ඒකට උත්තරේ කොහොමද අපි සූදානම් කරගන්නේ? අපි බලමු මේ පාඩමේ මොනවාද වැදගත් කරුණු ටික කියලා. මුලින්ම අපිට හමු වෙනවා සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහක්. සිල් රැකීමෙන් ලැබෙන
ආනිසංස පහ. මේ පහ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. සීල් රැකීමේ ලැබෙන ආනිසංස පහ. ඒවයින් දෙකක් නම් කරන්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් රචනා ප්‍රශ්නයකදී සීලය ගැන මොන වගේ රචනා ප්‍රශ්නයක් ඇහුවත් අනිවාර්යෙන්ම මේ ආනිසංස පහ ලියන්න ඕනි. එතකොට මේ ටික මතක තියාගන්න ඕනි. එතකොට මොනවාද සීලෙන් ලැබෙන ආනිසංස? මහත් වූ භෝග සම්පත් ලැබෙනවා කියන කාරණේ මතක තියාගන්න ඕනි. කීර්තිය පැතිරෙනවා කියන කතාව. අනිත් එක තමයි ඕනම පිරිසක් මැදට බය නැතුව යන්නට පුළුවන්. ඒකට හේතුව වැරදි කරලා නැති නිසා ඔහු ලුහු බැඳ ඉන්න පිරිසක් නැහැ. ඔහුට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි සිහි මුලා නොවි කලුරිය කිරීම. මේවට උදාහරණත් එක්ක අපි පහතින් සාකච්ඡා කරනවා. ඊළඟට මරණින් මතු සුගතිය ඉපදිනවා. මෙන්න මේ කියන ආනිසංස පහ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. විභාගෙට මේවා අනිවාර්යෙන්ම ඇහෙන තැන්. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් විදිහට සීලේ ප්‍රධාන ප්‍රභේද දෙකක් දක්වලා තියෙනවානේ. එතකොට ඒවට වෙනම වචන තියෙනවා. නොකළ යුතු දේවල් හඳුන්වන්න වචන තියෙනවා විරිත්. ඒ වගේම වාරිත්‍ර ඒ වගේම විරමණේ. මෙන්න මේ වචන ටික මතක තියාගන්න. ඊළඟට කළ යුතු දේවල් හඳුන්වන්න යොදලා තියෙන වචන තමයි සිරිත්. අනිත් එක සමාදානය. තවත් එකක් තියෙනවා චාරිත්‍ර. මේ ටික මතක තියාගත්තම එතන ඇති වැදගත්ම කරුණු ටික. දැන් සීලය ගැන පැහැදිලි කරන්න ආවොත් සීලය කියන මාතෘකාවට සීලේ ශිෂ්‍ය ජීවිතේ උපකාර වේ. ඒ කොහොම ඇහුවත් මේ කියන කරුණු ටික අනිවාර්යෙන් ලියන්න ඕනේ. සීලේ ප්‍රධාන ප්‍රභේද දෙක, ඒ වගේම සීලේ ආනිසංස පහ මතක් කරන්න ඕනි. එතකොට ඔන්න රචනා ප්‍රශ්න වලට වැදගත් වෙන ආකාරයේ මේ කරුණු, ඒ වගේම කෙටි ප්‍රශ්න වලටත් ওই ටික අහනවාමයි. සීලේ ප්‍රධාන ප්‍රභේද දෙක නම් කරන්න කියයි. අර දෙවන ප්‍රශ්න පත්‍රයේ මුලින්ම ඇහෙන කෙටි ප්‍රශ්න 10 දී අහන්න පුළුවන්. ඒ වගේම රචනා ප්‍රශ්න වලදීත් එක ටික කොටසේ ඕ අහන්න පුළුවන් නේ. ඒ ටික මතක තියාගමු. ඊළඟට මෙන්න මේ වලින් අහන්නේ කොහොමද? දැන් අපි මුලින් කියනවානේ සීලේ ආනිසංස වලින් දෙකක් නම් කරන්න, තුනක් නම් කරන්න කියලා අහලා ඊළඟ කොටසෙන් කියනවා අපිට මතකයි, ඔයාලට මතක ඇති රචනා ප්‍රශ්න වලදී එයින් එකක් පැහැදිලි කරන්න කියලා, කෙටියෙන් පැහැදිලි කරන්න කියලා. අන්න එතනදී වැදගත් වෙනවා මේ කාරණා. දැන් අපි බලමුකෝ මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම කියන කාරණේ කොහොමද පැහැදිලි කරන්නේ. ඊටම කෙටියෙන් පැහැදිලි කරනවා නම් සිල්වත් තැනැත්තා උද්‍යෝගිමත් වෙනවා. ඒ කියන්නේ කම්මැලි නැහැනේ, අලස නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඔහුට මහත් ධනයක් ලැබෙනවා. ඒ ධනය උපයනකොට වගේම ඒවා රැකගන්නත් සීලය උපකාරී වෙනවා කියන කාරණේ ඔන්න මුලින්ම පැහැදිලි කරනවා. ඊළඟට අපි උදාහරණයකින් පැහැදිලි කරනවා මේ කාරණේ කොහොමද. බුදුරජාන් වහන්සේ වැඩ සිටපු කාලේ මේ මහදන සිටුපුත්‍රයා හිටියි. ඒතර අපි දන්නවා මේ මහදන සිටුපුත්‍රයා පාප මිත්‍රයන් නිසා වැරදි පුරුදු වලට බැහැ වෙලා තමන්ගේ ඒ ලැබිච්ච විශාල ධනෙ නැති කරගත්ත. අන්තිමේට ඉතුරු වුණේ ඔහු ඇඳි ඉන ඇඳි වත පමණක් කියන කතාව. ඒතර මේ කතාව ලිව්වම හරිම ලස්සනයි ප්‍රමාණවත් නේ උත්තරේ. ඊළඟට තවත් කාරණයක් තියෙනවා. දැන් භෝග විනාශ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් කෙටි ප්‍රශ්න වලදී අහන්න පුළුවන් භෝග විනාශයට අදාළ වන කරුණු දැක්වෙන සූත්‍රය මොකද්ද කියලා යටින් සූත්‍ර හතරක නාන් දෙන්න පුළුවන්. සිගාලවාද, කර්ණීයමෙත සූත්‍රය ඔය විදිහට. එතකොට සිගාලවාද සූත්‍රයේ තමයි භෝග විනාශයට අදාළ කරුණු හයක් පැහැදිලි කරන්නේ. ඔන්න ඒ කාරණේ මතක තියාගන්න ඕනේ. ඊළඟට අහනවා ඒ වයින් දෙකක් නම් කරන්න කියලා අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන කරුණු ටික මතක තියෙන්න ඕනේ. පවිටු මිතුරු ඇසුර, අලසකමින් කල් ගෙවීම, සූදු වෙහිදීම, මේවා මොනවාද? භෝග විනාශයට හේතු වෙන කරුණු. නැටුම් ගෙවුම් වැයුම් වලට ලොල්වීම, ඊළඟට මදයට ප්‍රමාදයට හේතු වෙන මද්‍රව්‍ය, මද්‍යසාර ගැනීම, නුසුසු වේලාවේ මමාවත්වල සැරිසැරීම. එතකොට මේ කියන කරුණු ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඊළඟට සීලය කියන්නේ මොකද්ද? කය වචනේ සංවර කර ගැනීම. ඒකත් මතක තියාගන්න මේ ඕනම තැනකදී ලියන්න පුළුවන් අපිට. ඊළඟට කීර්තිය ගැන කතා කරාම අපිට වැදගත්ම කාරණේ තමයි මෙතන මතක තියාගන්න, මතක් කරගන්න ඕනේ අටලෝ දහමේ අංග දෙකක්. කීර්තිය, අපකීර්තිය කියන්නේ. ඊළඟට අපි බලමු වැදගත්ම කරුණු මොනවාද. හා මේ තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය. මොකද්ද මෙතන කරණීය මෙත්ත සූත්‍රය ගැන කියන්නේ? යම් ක්‍රියාවකට නුවණැති අය නිඳා කරනවා නම් ඒ වගේ කුඩා වරදක් පවා කරන්න හොඳ නැහැ කියලා කියනවා. දැන් ඔන්න මේක මතක තියන්න. මේකත් අහන්න පුළුවන්. යම් කිසි ක්‍රියාවකට නුවණැති අය නිඳා කරත් නම් එබඳු වරදකින් පවා වැළකී සිටිය යුතුයයි වදාරන්නේ කියලා කරණීය මෙත්ත සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ ওই විදිහට දෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕනේ කරණීය මෙත්ත සූත්‍රය කියලා කුඩා වරදක හෝ වරදකින් හෝ වැළකෙන්න ඕනි නුවණැති අය නිඳා කරන ක්‍රියාවක් නම් ඒකෙන් වැළකෙන්න ඕනි. අන්න ඒ කාරණේ කියන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ. ඒක මතක තියාගන්න. ඊළඟට ඕනෑම පිරිසක් මැදට නිර්භයව යන්න පුළුවන් කියන කාරණේ ඊළඟට තියෙනවා. මෙන්න මෙතන වැදගත්ම කරුණු ටිකක්. සිහි මුලා නොවි කලුරිය කිරීම. දැන් ඔයාලා විස්තර කරන්න වගේ ආවොත් එහෙම සීලේ ආනිසංස වලින් දෙකක් නම් කරන්න කියලා ඒවයින් එකක් පැහැදිලි කරන්න කියලා ආවොත් මේක හරිම වටිනවා, මේක හරිම ලේසි. මේ බලන්න
ඔයා තෝරගත්තොත් සිහිමුලා නොවි කලුරිය කිරීම කියන එක තෝරගන්න එතනදී. ඇයි? ඒක ලියන්න කරුණු තියෙනවා. ඒකට ලියන්න. එකක් තමයි මේ චුන්ද සූකරික ගැනයි, අනිත් එක ධම්මික උපාසකතුමා ගැනයි. මොනවාද ලියන්න තියෙන්නේ? දැන් මෙතන මේ කියන්නේ සිහිමුලා නොවි කලුරිය කිරීමනේ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ මානසිකත්වයේ අවුල් වෙන්නේ නැහැ. දැන් අවුල් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ උදාහරණයක් තියෙනවා මෙතන. ඒ වගේම සතුටින් මිය යන මොහොතේ, ඒ මරණාසන්න මොහොතේ හැසිරිච්ච කෙනෙක් ගැන තියෙන උදාහරණයක්. දැන් චුන්ද සූකරික ගැන කියන්නේ මොකද්ද? ඔහු ඌරන් මරමින් ජීවත් වෙච්ච කෙනෙක්. මරණාසන්න මොහොතේ ඌරෙකුමෙන් කෑගසා දැඩි වේදනාවෙන් දුක් විඳිමින් මිය ගිය බව තමයි, ඒ වගේම අපාගත වුණා කියන කතාව තමයි ඒ ධර්මයේ සඳහන් වෙන්නේ. ඔන්න එක උදාහරණයක්. ඊළඟට ධම්මික උපාසකතුමා අනිත් පැත්තේ මරණාසන්න මොහොතේ හරිම සිල්වන්තව කටයුතු කරපගෙන මරණාසන්න මොහොතේ සුගතියම දකිමින් කලුරිය කළා කියලා සඳහන් වෙනවා. ඔන්න උදාහරණ දෙක හරිම පැහැදිලි. මේ කියන උදාහරණ දෙකක් මේ විදිහට සාමාන්‍ය විදිහට පැහැදිලි කරත් ඉතාම නිවැරදි ඔබේ පිළිතුර. ඔබට ඉහළම ලකුණු ලැබෙනවා මෙතනදී. අර රචනා සිංහල වගේ රචනා විදිහට ලියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඉතාම කෙටියෙන් හැබැයි මේ ඕනම කරුණු ටික ඇතුළත් කරන්න අනිවාර්යයෙන්. එතකොට විභාග පරීක්ෂකවරයාගේ හිත ඇදිලා යනවා. ඉබේම ලකුණක් දෙකක් දෙන්න. ඒ ඉතින් ඔබේ කරුණු ඉතාම තර්කානුකූල නිසානේ. ඊළඟට අපි බලමු. හරි, ඔච්චරයි මේ පාඩමෙත් වැදගත් කරුණු තියෙන්නේ. ඔන්න රචනා ප්‍රශ්නවලදී අහන්න පුළුවන් ප්‍රශ්න ටිකක් මේ මෙතන තියෙන කරුණුත් හරි වැදගත්. මේ තියෙන්නේ ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාරී කරගත හැකි යහපත් ගුණාංග. එතකොට ඔය සීලය කියන ආනිසංස ටිකම අපිට උදා ගන්න පුළුවන්. ඊළඟට සිල්වත් වීම ධනෝපායනයට උපකාරයකි කියන එකත්. ඒකේ එක උදාහරණයක් ගත්තොත් අපි ධනෝපායනයට උපකාරයකි කිව්වොත් අර මේ මහදන සිටුපුත්‍රයාගේ කතාව තියෙන කොටස අපිට ගන්න පුළුවන්. ඒක හොඳට ඒ කතාවේ පැහැදිලි, ඒ කියන්නේ කතාවේ ඒ සිදුවීම් ටිකත් පැහැදිලි කරලා අපිට ලියන්න පුළුවන්. මේ බලන්න, මහත් වූ භෝග සම්පත් අත්කර ගැනීම සීලේ ආනිසංසයක් විදිහට දක්වලා තියෙනවානේ. එහෙනම් මෙන්න මේ කියන කාරණේ ඔයාලට ලස්සනට පැහැදිලි කරන්න පුළුවන්. ඒක පැහැදිලි, ඔයාලා දැන් ප්‍රශ්නේ දැක්කම තේරුම් ගන්න ඕනේ මෙන්න මෙතනින් තමයි අහන්නේ කියලා. මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීමට සීලේ වැදගත් වේ, සීලේ උපකාර වේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් සීලේ මෙන්න මේ ආනිසංසය තමයි උත්තරේ ලියන්න තෝරගන්නේ. තේරුණා නේද? අන්න එහෙම ලිව්වොත් තමයි ඉතාම ඉක්මනට උත්තරේ ලියන්න පුළුවන්. ඒ වගේම කරුණුත් තියෙනවා. මේ තියෙන කරුණු ටික මොනවාද? මේ වැදගත්ම කරුණු, ධනෙ උපයන්න සහ ධනෙ ආරක්ෂා කරගන්න උත්සාහවන්ත වෙනවා සිල්වත් තැනැත්තා. එතකොට ওই ධනෙ කියන කාරණේ සම්පූර්ණ වෙනවනේ එතන. ඊළඟට මහදැන සුටු පුත්‍රයාගේ කතාව කියනවා කියලා. මොකද කියන්නේ? සිල්වත් නොවුනොත් ධනයක් කොච්චර ධනයක් ලැබුණත් ඒක රැකගන්න බෑ කියන කාරණේ මෙතනින් පැහැදිලි වෙනවා මේ මහදැන සුටු පුත්‍රයාගේ කතාවේ. ඒකට තවත් හොඳ උදාහරණයක් තියෙනවා සිංහලවත් සූත්‍රයේ. භෝග විනාශයට හේතු වන කරුණු හයක් උගන්වනවා. ඒතොර ඒ කියන කරුණු හය මතක් කරාම ඉතාම ප්‍රමාණවත් ඒ ප්‍රශ්නෙට. දැන් අපි මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන වීඩියෝ එකතු වෙයි. ඊළඟ වීඩියෝවෙන් අපි හමු වෙනතුරු ඔබට පුළුවන් මේ කරුණු ටික හොඳින් අධ්‍යයනය කරන්න.